ආයිබෝවන් සැමන කලින් පුවත් ගෙනින සියත සව සහය පුවත් විකාශයයි මේ මම රුවනි කාකුමාරදාස ප්‍රථම අවධානයේ දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත උතුරු පළාතට බලපෑ අයහපත් කාලගුණය කලහදිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්ගේ ප්‍රකාශයට මනුෂ්‍යගෙන් පිළිතුරු වත්මන් ආණ්ඩුවේ ආර්ථිකයේ හැසිරවීම ජනතාවට දුකක් හිටපු ජනපති කියයි ආණ්ඩුවට එන්න ඉන්න තවත් පිරිසක් ගැන කිරියල්ලගෙන් අනාවැකි ප්‍රථමින් දේශීය පුවත් උතුරු පළාතට බලපෑ ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් පුද්ගලයන් 44,959 දෙනෙකු පීඩාවට පත් වී ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසනවා මේ අතර විපතට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව ගුවන් හමුදාව සහ යුද හමුදාව එක්ව මේ වන විටත් මෙහෙයුම් දියත් කර තිබෙනවා. එසේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔවුන්ට අවශ්‍ය සහන සැලසීම සඳහා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. උතුරු පළාතට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ඉරණමඩු ජලාශයේ වාන්තරුටු කිහිපයක් මෙවන විට විවෘත කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. ඊයේ දින වන විට කිලිනොච්චිය සහ යාපනී දිස්ත්‍රික්කවලට මිලිමීටර 237ක වර්ෂාපතනයක් සහ මුලතිව් දිස්ත්‍රික්කයට මිලිමීටර 361ක වර්ෂාපතනයක් ලැබුණු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව කිලිනොච්චි දිස්ත්‍රික්කයට ඇදහැළුණු වර්ෂාවත් සමග මේ වන විට පවුල් 9475කට අයත් පුද්ගලින් 31,234 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි කිලිනොච්චි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ. එම දිස්ත්‍රික්කයේ අවතැන් කඳවුරු 26ක මේ වන විට පවුල් 1394කට අයත් පුද්ගලින් 4691 දෙනෙකු රඳවා ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම පැවති අයහපත් කාලගුණ තත්ත්වයෙන් නැති වූ ජල ගැලීම් හේතුවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 3794කට අයත් පුද්ගලයන් 12,651 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව මුලතිව් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළා. මුලතිව් දිස්ත්‍රික්කයේ පීඩාවට පත් වූවන් අවතන් කඳවුරු 25ක රඳවා ඇති අතර එහි පවුල් 1240කට අයත් පුද්ගලයන් 3805 දෙනෙකු ඇති බවයි වාර්තා වන්නේ. පවතින අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීමට ත්‍රිවිධ හමුදාව මෙන්ම රාජ්‍ය ආයතන රැසක් එක් වුණා. කිලිනොච්චිය සහ මුලතිව් ප්‍රදේශවල ගංගොතුරෙන් අවතැන් වුවන් සඳහා පහසුකම් සපයා දීම මේ වන විට සිදු කරමින් පවතිනවා. මේ අතර පැවති අධික වර්ෂාව හේතුවෙන් රාජාංගනීය අංකමුව සහ දැදුරුවය ජලාශවල වාන්දුරුටු කිහිපයක් මේ වන විට විවෘත කර ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කළා. එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මහනුවර මාතලි මාර්ගයේ අකුරණ නගරය ඊයේ රාත්‍රියේ ජලයෙන් යට වී පැවති ආකාරයයි මේ. එමෙන්ම පොල්ගුල්ල ජලාශයේද එක් වන් දොරටුවක් මේ වන විට විවෘතව පවතින බව අප වාර්තාකරු සඳහන් කළා. කොළඹ දෙක වොක්ෂෝල් වේදියේ පිහිටි ගෘහ භාණ්ඩ කපටාවක අද පෙරවරුවේ ගින්නක් හටගත්තා. ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුවී නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. කොළඹ දෙක වොක්ෂෝල් වේදියේ ගෘහ භාණ්ඩ කපටාවක අද පෙරවරුවේ ගින්නක් හටගත්තා.
ගින්න පාලනය කිරීම සඳහා කොළඹ නගර සභාවේ ගිනිනිවීමේ රථ හතක් සහ ගුවන් හමුදාවේ ගිනිනිවීමේ රථ දෙකක් යොදාගත් බවයි කොළඹ නගර සභාව ප්‍රකාශ කළේ. ගින්න නිවීමේ කටයුතු සිදුවන අවස්ථාවේදී ගිනිනිවන වටියක සුළු ආබාධයකට ලක්වීමෙන් රෝහල් ගත කළ අතර මේ වන විට ඔහු රෝහලින් පිටව ගොස් තිබෙනවා. ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදු වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. එළමෙන ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂ නායක අග්‍ර අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා අද පෙරවරුවේ අස්ගිරි මහා විහාරයට ගොස් අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වර්ගාගොඩ ශ්‍රී ඥානරත්න මහානාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව අමාත්‍යවරයාතුළු පිරිස ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. ඉන්නතුරුව අමාත්‍යවරයා පැමිණියේ මල්වතු මහා විහාරයේ වෙතයි. මල්වතු මහා විහාරයේ වෙත පැමිණි අමාත්‍යවරයා මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානායමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් එන්න අදහස් කරගෙන තියෙනවා කියලා දිනන එක සත්‍යතාවයක් තියෙනවද කොහොමද? නෑ, තව කට්ටියක් එන්න ඉන්නවා. ඒ අය ඇත්ත වශයෙන්ම දැන් ආපු කට්ටිය තැමතිකම් බලාගෙනම නෙමෙයි යාවේ. ඒ අය ආවේ දේශපාලන ගමනකට. ආපු අය බොහොම දෙනෙක් බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී අපිත් එක්ක තරඟ කරන්න. ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය කොහොමද කටයුතු කරන්න අදහස් කරනවා? ඉතින් දැන්ට අපි රළු වික්‍රමසිංහ බැතුවාගෙන තමයි ඉතින් තියාගෙන ඉන්නේ. ඉතින් අපි මැතිවරණයේ ළඟ වෙනකොට අපි කතා කරලා අපි දිනන්න පුළුවන් කියලා අපි දානවා. ඒක ගැන බය වෙන්න ඕනේ. දැන් අපිත් එක්ක තරඟ කරන්න. දැන් පොහොට්ටුවද කවුද කියන එක දැන් අපේ ශ්‍රී ලංකන් ජාතික පක්ෂයේද? මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණ ආශිර්වාද ලබා ගත්තා. ඉන්නතුරුව මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගැනීමටද එම පිරිසෙක් වුණා. මල්වතු පාර්ශවයේ මහානාහිමියන්ගෙන් ආශිර්වාද ලබාගත් එක්සත් ජාතික පක්ෂ මැතිඅමතුරුන් පිරිස අනතුරුව පැමිණියේ අස්ගිරි මහා විහාරයේ වෙතයි. අස්ගිරි මහා විහාරයේ වෙත පැමිණි මැතිඅමතුරුන් පිරිස අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වර්ගාගොඩ ශ්‍රී ඥානරත්න මහානාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අටනැවතුනේ දින 52 කාල පරිච්ඡේදයක් මහින්ද රාජපක්ෂ මහත්මයාව සම්බන්ධ කරලා ගරු ජනාධිපතිතුමා ගත ක්‍රියාමාර්ගයත් එක්කලා. එහෙනම් දැන් මෙතන රට නවතින්නේ නැහනේ. මේ රටට වෙන්න ගිය විනාශයේ වළක්වන්න මට පුළුවන්කම ලැබුණා. ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කරන්න පුළුවන් වුණා. දූෂිත රජය බීලා සමස්ත රට තවත් දූෂිත වෙන්න යන එක වළක්වන්න මට පුළුවන්කම ලැබුණා. ඒ ඇමතිකම් වලටයි කෝටි 50ටයි කතා කරපු එක හිලිදරව් කිරීම. ඔව් දැන් අර දැන්. ඉතින් ඒක නිසා රට වෙනුවෙන් කළ යුතු කාර්යභාරය කරා කියලා මට හදවතින්ම සතුටුයි. රංගේ එන්නේ නැද්ද කියලා ඇහුව කතාවට අද රංගේ බණ්ඩාර ඇමතිතුමාට අමාත්‍යංශකුත් නැති වෙලා තියෙනවා. ජනාධිපතිතුමාට මේ වගේ ඇත්තක් එලි කරපු එකට පිළිගන්න පුළුවන්. මම විශ්වාස කරනවා ජනාධිපතිතුමා අපෙන් පිළිගන්නේ කන්නේ නැහැ කියලා. මොකද ජනාධිපතිතුමා කිව්වා රනිල් වික්‍රමසිංහ ඇමතිතුමාට කීයටවත් දෙන්නේ නැහැ කියලා. නමුත් එතුමා දුන්නා. ජාතීන් වශයෙන් එක්ව කටයුතු කරනවා මිස මෙරට බෙදා වෙන් කිරීමට ඉඩ නොතමන බව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ මිදෙණිය පුරාණ විහාරස්ථානයේ පැවති ආගමික වතාවත් වලට එක් වෙමින් මිදෙණිය පුරාණ විහාරයේ විහාරාධිපති පූජ්‍ය කිංචිගුණේ ඉන්ද්‍රසිරි හිමියන්ගේ 55 වන ජන්මදිනයට සමගාමීව පවත්වන ලද ආගමික වතාවත් සඳහා හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වුණා. එවාගේම අපේ කතානායකතුමාන් සමන්ජතුමාන් එවාගේම රාජ්‍ය සභාවේ ගෞරව මන්ත්‍රීතුමන්ලා සභාපති ආගමික වතාවත් වලට එක්වීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස අදහස් පළ කළා.
මේ පසුගිය කාලය තුල ඉවත් බවක් නැතුව බදුවයි කිවි හරහා සෑම දීකට මිනිසුන්ට එක පැත්තකින් ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ එදා වේලක. මට මතකයි මම මට කතා කරන පුංචි දරුවෙක් අනුරාධපුර ඉඳලා ඒ දරුවා එන මගෙන් අහනවා කාලාද ඉන්නේ මාමේ කියලා. අප්පච්චි කාලාද කියලා අහනවා මාමේ කාලාද කියලා. මම ගියා ඔව් අනුරාධපුර කාලාද කියලා. ඔව් මට මේ මයෝක කැල්ල පොයි ප්‍රේන්තියක පොයි හදලා දුන්නා කියලා. ඉතින් අද රැට තියෙන්නේ එච්චරයි. ඉතින් ඒ දරුවා වැඩෙන්නේ කොහොමද? ජාතියක් හැදෙන්නේ කොහොමද? ඉතින් ඒ තත්ත්වය වෙනස් විය යුතු දිනවා. මේ රජය කෘෂිකර්මයේ කිරි විශ්වාසයක් නැහැ. මේවා පිටරටින් අඩුවට ගේන්න පුළුවන්. කියන පදනම ඉදගෙන වැඩ කරා. ජාතියක් වශයෙන්, රටක් වශයෙන් එකමුතු. මේ කෑලි වලට කලක් දෙන්න බෑ. මේ කෑලි වලට කැඩිලා රටස් වශයෙන් වෙන් කරගන්න බෑ. මේ තත්ත්වයක් වෙන්න පිට තියන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීම පිළිබඳව ජනාධිපතිවරයාට සිය ස්තුතිය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. ඒ මාවනැල්ල එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීමට එක් වෙමින් නමුත් කොට්ටේ කිට්ටේ දෙතම වෙනස් කරාද අර තිබුණු මහනුවර ටික ඇඳ රාමුවේ එල්ලීලා ඇඳ රාමුව අපිට වෙනස් කරන්න දැක්කුණා. ඒ නිසා දැන් කොට්ටේ කිට්ටේ විතරක් වෙනස් කරපු එක මදි. අපි ඊළඟට කරන්න ඕනේ ඇඳ රාමුව අයින් කරලා අර ඉන්න වසංගතයේ තියෙන මකුණු ටික අයින් කරලා දැම්මම තමයි මේ රටේ පොදුජන පෙරමුණේ කමරුපිටිය ආසන බල මණ්ඩල රැස්වීම ඊයේ පැවැත්වුණා. මෙහිදී පළවූ අදහස් මේ රටේ හතුරු හැම බලවේගයක්ම හදන්නේ මහින්ද රාජපක්ෂට අගමැතිකම නෙමෙයි විපක්ෂ නායකම නෙමෙයි മന്ത്രി ධූරණුත් පුළුවන් නම් එළවලා ගෙදර යවන්න. රටට ආදරය කරන මිනිස්සු විදියට එතුමාට ආදරය කරන මිනිස්සු විදියට මේ අනතුර තේරුම් අරගෙන සැකයෙන් ඉන්න ඕන. අපි මැතිවරණයකට සූදානම් වෙන්න ඕනේ. වැඩිම ඈතකට ගියොත් දවස් 307යි තියෙන්නේ. අපිට අවශ්‍ය නම් 107 කරගන්න පුළුවන්. යේසුස් ස්වාමි දරුවාගේ උප්පත්තියේ ඉඳලා සිද්ධාර්ථ ගෞතමයන්ගේ උප්පත්තිය දක්වා යනකට අපිට පුළුවන් රට වෙනස් කරන්න. 52 කල්ලිය කියපු අපිට විපක්ෂයේ හරිතන හම්බුන්නේ නැති අපිට සබාදහම විසින් නොහිතපු වෙලාවක මහින්ද මහත්තයා දන් නැති වෙලාවක අගමැති කරලා මේ රටේ වාඩි කළා පෞගිය 26 වෙනිදා. මහින්ද මහත්තයා අගමැති වෙලා දැන් සමහරු කියන දින 50 අගමැති කියලා. වෙච්ච දේවල් ටික නරකයි දින 50 අගමැති. රටේ මිනිසුන්ට අලුත් ප්‍රබෝධයක් ආවේ නැද්ද? දැන් හිනාව තියෙන මූණක් හොයාගන්න. මිනිස්සු සතුට කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. මිනිස්සු සතුට හොය හොයා යනවා. මිනිසුන්ට සතුට කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. හිනා වෙලා හිටපු රටක්. අපි කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයට මහත්තයෝ වාඩි වෙලා ඉන්න ඔය පුටුවේ කොයි මොහොතේ හරි මේ ආණ්ඩුව මහින්ද මහත්තයාය අරගෙන අපේ ආණ්ඩුවක් හදලා මිනිසුන්ට දෙන්න පුළුවන් උපරිම සහන ටික අපි දෙනවා ඉක්මනට. එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය තමා ලබාගෙන නොමැති බවත් තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සඳහා සමාජික මුදල් තමන්ගෙන් අය කරගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ්‍ය නානායක්කාර මහතා පවසනවා. ඒ මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ඊයේ කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ එකඟතාවයන්ට පරිබාහිරව ගිහිල්ලා අපේ පක්ෂයෙන් අයින් වෙලා ආණ්ඩු පක්ෂයේ වාඩි වෙලා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ශක්තිමත් කරන්න ලෑස්ති වෙනවනම් ඒක අපේ පක්ෂයේ ප්‍රතිපත්ති වලට උල්ලංඝනය කිරීමක්. අපි ඊට විරුද්ධව ප්‍රතිපත්තිමේ තීරණ විනය ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රතිපත්තිමේ එකඟතාවයක් ඇති කරගන්න ලැබුවා අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී. මහින්ද රාජපක්ෂ දෙපු ජනාධිපතිතුමා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමම පොහට්ටුවේ සමාජිකත්වයේ ගත්තා. තමන්ගේ Facebook නම්බල දැම්ම පත්තරේ ගියා ටීවී එකේ ගියා කාඩ් එක පෙන්නුවා මෙන්න අපි සමාජිකත්වයේ ගත්තා කියලා. ඒතර ඒ අයට විරුද්ධව ගත්ත විනය ක්‍රියාමාර්ගයේ මොකක්ද මේ වෙනකොට? ඒ අයට විරුද්ධව මොකද්ද දැන් කියන්නේ? දැන් පාර්ලිමේන්තුවේ සඳහන මහලේකම්තුමා ලියුමක් එවනවා. අනේ පොහට්ටුවේ සමාජිකත්වයේ ගත්තයි කියලා තිබුණට ඒව අපි දන්නේ නැහැ. ඒගොල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තාම සමාජිකයෝයි කියලා. ඒක හරි විහිළුවක් නේ. ඉතින් එහෙමනම් පොහට්ටුවේ සමාජිකත්වයේ ගත්තු අයට විරුද්ධව විනය නීති ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් අපි එක්සත් ජාතික පක්ෂයේ තාම සමාජිකත්වය අරගෙන නැහැ. අපි ආණ්ඩුවේ කොටස්කාරයෙක් වෙලා තියෙනවා. ජනාධිපතිතුමත් මේ ආණ්ඩුවේ කොටස්කාරයෙක් ඉන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා විදියට මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ ආණ්ඩුවේ කොටස්කාරයෙක්. මේ කැබිනට් එකේ නායකයා. මේ කැබිනට් එකේ අමාත්‍ය ධූර 3ක් දරනවා දැනට. අපෙත් තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රුපියල් 3000ක් කැපෙනවා. පොහට්ටුවට ගියපු අයගෙත් කැපෙනවා. හැබැයි අපි කොයි පක්ෂයකවත් සමාජිකත්වය අරගෙන අපි කොළපෙන්නලා නැහැ. ජනතාව අන්දරයක හැමදාම පුරුද්දක් විදියට කරලා දැන් මන්ත්‍රීකම රැක ගන්න ඕන නිසා, විපක්ෂ නායකකම රැක ගන්න ඕන නිසා නෑ අපි පොහට්ටුවේ සමාජිකත්වය ගත්තේ නෑ කියනවා. මෙහෙම පාර්ලිමේන්තුවේ ඇතුලේ රට ඉස්සරහා බොරු කියන්න පුළුවන් අතේපත්තු වෙන මෙච්චර කල් කියපු දේවල් ගැන සහ අනාගතය කියන දේවල් ගැන අපට දෙහිතා ගන්න පුළුවන්. ඉදිරියේදී නියත වශයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පිරිමුණ සමග ඇති පුළුල් සංවිධානයකින් තරඟ බැඳීමට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා පවසනවා. ඒ මහතා මේ අදහස් පළ කළේ කෑගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. අපි අද වෙනකන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෝ. නමුත් අපි කියන්න කැමති ඉදිරියේදී නියත වශයෙන්ම අපි පොහොට්ටුවෙන් සමග ඇති පුළුල් සංධානකින් තමයි අපි තරඟ වදින්නේ. ඒක නිසා මම හිතන්නේ පොහොට්ටුවට බය තමයි අද පොහොට්ටුව ගැන වැඩිපුරම කතා කරන්නේ. පාර්ලිමේන්තුවේ දැන් ඉන්න විපක්ෂ නායකයෝ දෙන්නේ මොකද්ද? මේ උතුරු විපක්ෂ නායකයෙක් ඉන්නවද දකුණු විපක්ෂ මොකද්ද මේ කතා? හැමදාම හිටපු එදත් ආණ්ඩුවට සම්බන්ධ වෙලා කටයුතු කරපු සම්බන්ධන් මහත්තයා මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවේ රැකගන්න ඡන්දය දීලා ඊළඟට අද වෙනකොට ආයෙල්ලනවා විපක්ෂ නායකකම. ඉතින් මේක තමයි ඇත්ත తত্ত্বය. සැබෑ විපක්ෂය හැටියට තමයි ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරේ. එහෙම නැතුව ආණ්ඩුවේ තවත් කණ්ඩායමක් හැටියට සම්බන්ධන් මහතාගේ TNA සංධානය, JVP සංධානයේ ආන්ද්‍ර කුමාර දිසානායක මැතිතුමත් කටයුතු කරේ ආණ්ඩුවේ එක පළුවක් හැටියට තමයි. විධායක ජනාධිපති ධූරයේ හොඳ සහ නරක තීරණය කිරීමට ජනතාවට ඉඩ ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විධායක ජනාධිපති ධුරේ හවුස කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන එය ජනමචාරණයකට ගිහිල්ලා විධායක ජනාධිපති ධුරේ කියන අතනෝමතික ධුරය මේ රටෙන් අතුගා දමන ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ කරනවා. ඒ වගේම එතනින් පස්සේ මාස 6ක් ඇතුළතදී මෙරට ජනතාවට අවස්ථාවක් ලබා දෙන්නට අලුත් පාර්ලිමේන්තුවක් පත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න. ඒ පාර්ලිමේන්තු මැතිවරණයේදී රටේ ජනතාවගේ ගරුත්වය ආරක්ෂා කරන්න පුළුවන්, දේශපාලන සදාචාර රකින්න පුළුවන් මන්ත්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තුව පුරවන්න කියන එක අපි ජනතාවට කියනවා. දැන් මේ කට්ටිය කවුරුත් කතා කරනවා 159ක් වන ජනතාව ඡන්දදායකයන් තමයි වඩා වැදගත් වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රු 225ට වඩා කියලා. අපිත් කියන්නේ ඔව් 225ට වඩා 159 වැදගත්. ඒ නිසා 225න් මේ 20 වෙනි සංශෝධනය බ්ලොක් කරන්න නැතුව ජනතාවට අවස්ථාවක් දෙන්න විධායක ජනාධිපති ධුරේ හොඳයි නරකයි කියලා තීන්දුව කරන්න. ඒ අපි ලෑස්ති ජනමචාරණයකට පුළුවන් නම් අපි කාටත් අභියෝග කරන්නේ පාර්ලිමේන්තුවෙන් බ්ලොක් කරන්න නැතුව ජනතා විසරට අවස්ථාවක් දෙන්න. අපි පෙන්වන්නම් රටේ ජනමතයේ තියෙන කොතනද කියලා. රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වී ඇති බැවින් නැවත නිවැරදි රජයේ බලයට පැමිණ ඇති බව අමාත්‍ය සාගර රත්නායක මහතා පවසනවා. ඒ මාතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් නව අමාත්‍ය ධූරයකින් පිදුම් ලැබූ සාගර රත්නායක මහතා පිළිගැනීම සඳහා මාතර දිස්ත්‍රික් ජනතාව විසින් පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබුණා. ඊට එක්සත් ජාතික පක්ෂිකින් ඇතුළු විශාල පිරිසක්ද එක්ව සිටියා. අවසානයේ නැවත ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගෙන තහවුරු කරගෙන අපේ රටේ නිත්‍යානුකූල රජය අපි බිහි කරගෙන නැවත අපි අර නතර වෙච්ච වැඩ කටයුතු ආරම්භ කරනවා විතරක් නෙවෙයි තවත් වේගෙන් අපි වැඩ කරන්න කටයුතු කරනවා. අපි හොඳ ඇමති මණ්ඩලයක් පත් කරලා තියෙනවා. අගමැතිතුමා නායකත්වය දෙනවා මේ වැඩ කටයුතු වලට. අපි ජනාධිපතිතුමා එක වැඩ කරගෙන යනවා ඉස්සරහට. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තියෙන ආයතන තහවුරු කරලා තිබ්බ නිසා නැවත නිවැරදි රජය බලයට ආවා. ආයිත් නම් අපි මේක යන්න දෙන්නේ නැහැ.
ඇතැම් සන්ධාන මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා පොදුජන පිරිමුණ සමග සිටින්නේ මැතිවරණ ජයග්‍රහණයන් සඳහා පමණක් බව සමස්ත ලංකා පළාත් පාලන සංසදයේ සභාපති උදේනි අතුකුරුල මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. මහින්ද මහත්තයා පැරදිලා තමන්ගේ මැදපුරණ කාල්ටන් ගෙදට යනකොට ජනවාරි 8 වෙනිදා එතුමාව වට කරගෙන හිටපු මීමැස්සෝ ටික වගේ පරදිච්චයි මහින්ද මහත්තයා පැරදුනාම සීසීකට වීසිකලා සිරිසේන ජනාධිපතිවරයා ගාවට වික්‍රමසිංහ අගමැතිවරයා ගාවට බයේ හැංගුණා හිටපු ඇමැති අමුතුවරු අදත් කකුල් දෙපැත්තට තියාගෙන මේ සමහර සඳහන් මන්ත්‍රීවරු ඉන්නවා. මේ අය මේ කකුල් දෙපැත්ත යන මහින්ද මහත්තයා වුණේ කියලා කියන්නේ වෙන මොකටවත් නෙවෙයි, තමන්ට පාර්ලිමේන්තු මැතිවරණය හෝ වෙනත් මැතිවරණයකදී ජයග්‍රහණය කරන්න ලැබෙන්නේ නැහැ. ජයග්‍රහණය කරන්න නම් මහින්ද මහත්තයා කියන සලකුණ ඕනේ. හරියට අර අපි දානකට කරඬුව වඩම්බගෙන ඔළුව ඉස්මත්ති තියාගෙන ගිහිල්ලා කරඬුව තියලා අපි දාන දෙනවා. ඊට පස්සේ දාන සියලු දේවල් ගන්නේ කරඬුව නෙවෙයි. ඒ වගේ තමයි මහින්ද මහත්තයාව ඉස්මුදිර තියාගෙන මේ සමහර සන්ධාන මන්ත්‍රීවරු ගිහිල්ලා මැතිවරණයට යාගේ පින්තූර ගහලා පෙන්නලා ජයග්‍රහණය කළා. ආපස්සට හැරිලා වෙනත් තමන්ගේ දේවල් බඩ වඩා ගන්න වැඩ පිළිවෙලට යනවා. ඉදිරියේදී බස් ගාස්තු අඩු කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සඳහන් කළා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද වේයන්ගොඩ ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින්. කිතුනු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන ලබන අසිරිමත් නත්තලට තවත් ඇත්තේ දින දෙකක් පමණයි. කිතු උපත සිහිගන්වමින් සාමේ කුමරුන්ගේ සම්ප්‍රාප්තිය සමරන්නට මුළුමහත් ලෝකවාසී කිතුනු බැතිමතුන් පෙරමක බලා සිටිනවා. ඒ අසිරිමත් නත්තල පිළිබඳවයි මේ තොරතුරු. ජේසුස් වහන්සේගේ උපත සිදු වූ දිනය ලෝපුරා කිතුනුවන් නත්තල හෙවත් නත්තල් දිනේ ලෙස සමරනු ලබනවා. දෙසැම්බර් මස 24 වනදා මධ්‍යම රාත්‍රී 12ට උන්වහන්සේගේ උපත සිදු වූ බව කිතුනුවන්ගේ විශ්වාසයයි. මෙම අසිරිමත් සිදුවීම සැමරීම සඳහා ලෝපුරා කිතුනු භක්තිකයින් පමණක් නොව අන්‍ය ආගමිකයින්ද ඉතා ඕනෑකමින් සූදානම් වනවා. මෙහිදී නත්තල් සැරිසිලිවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක් වන අතර නත්තල් ගසට සහ ගවලනට ප්‍රධාන තැනක් හිමිවනවා. මේ වන විට වෙළඳපොළත් බොහොම කාර්යබහුල වී තිබෙනවා. ඒ නත්තල් සමරන්නට එන ජනතාව හේතුවෙන්. කතෝලික ජනතාව වගේම අනෙකුත් ආගම්වල ජනතාවද මේ උදා වෙන නත්තලට සූදානම් වෙන ආකාරය තමයි අපිට දැක ගන්න ලැබෙන්නේ. මං හිතනවා ගොඩක් හොඳයි කියලා ගේ පාරට වැඩ. අතර හොඳයි. ගේ පාරට මේ පාර හොඳයි කියලා දැනෙනවා. ඉතින් තාම ෂොපින් කරන ගම. නත්තල කියන්නේ ඉතින් ඔක්කොම සතුටින් ඉන්න දෙයක් කියලා දැන් මං කල්පනා කරන්නේ. මේ නත්තල ඉතාම වාසනාවන්ත නත්තලක් කියලා මම හිතනවා. ගේ පාරට වඩා නම් නත්තල මේ පාර හොඳයි. හොඳම නත්තල. ගේ පාරට වඩා හොඳයි. අතර ගොඩක් වඩලා මේ සැරේ. සාමෙන් සතුටින් ඉතින් ඉන්න ඕනේ ඔක්කොමලා. නත්තල කියන්නේ ඒකනේ. මුළු රටටම කියන්නේ කවුරු ආවත් රටට ආදරේ පුද්ගලෙක් ඇවිල්ලා මේ ඔක්කොම හොඳට අදලා අපි හැමෝම සතුටින් ඉන්න ඕනේ. ඒක තමයි නත්තල් කාලේ කරන්න පුළුවන් ලොකුම ප්‍රාර්ථනාව. ගිය අවුරුද්දට වැඩිය ටිකක් අඩුයි. මිනිස්සු සරසන්න ඔක්කොම ලෑස්ති වුණා. මේ දේශපාලන කටයුතු තිබුණානේ. ඒක නිසා මිනිස්සු බය වුණා මේ බඩු ගේන්න ගෙනියන්න කරන්න. පාරේ සෙනඟ නැතුව හිටියේ. දැන් දවස් දෙකක් තුනක් තිස්සේ ඉඳලා සෙනඟ ටිකක් එනවා. ගිය කරේකට වඩා හොඳයි කියන්න පුළුවන්. ඒ සාපේක්ෂව බැලුවොත් ඒවිල්ල ගිය පාරට වඩා මේ පාර ටිකක් අඩුයි බිස්නස් එක. ගිය පාර වඩා මේ පාර බිස්නස් එක හොඳයි. ජනතාව වැඩිපුර එනවා. අද ඊට විතරයි තියෙන්නේ මැච් එක. ටැක්ස් එකයි ඩොලර් එකයි අඩු වෙන්න ඕනේ. 2004 වසරේ ඇති වූ රුදුරු සුනාමියට වසර 14ක් සපිරීමට දින 3ක් ඉතිරිව තිබියදී ලොවම භීතියට පත් කරමින් ඊයේ රාත්‍රියේ ඉන්දුනීසියාවට ප්‍රබල සුනාමියක් ඇති වුණා. ඉන් මේ වන විට පුද්ගලයින් 220 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 800කට අධික බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සියත සවස හෙවත් විකාශනී මාවට පත්වනවා. යලිත් හමුමු 9:30ට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.